ආයුබෝවන් මගේ පුංචි දුවේ පුතේ. ඉතින් ඔන්න ටීචර් ආවද වෙනස් වැඩක් අරගෙන. අපි මේ ටිකේ මසාලෙවීම ලියුවානේ. ඉතින් ගණිතය පුනරීක්ෂණ අභ්‍යාස ටිකක් කරන්න හිතුවා. එහෙනම් අපි බලමුද ගණිතය පාඩම් පුතාලට මතකයිද කියලා. අද ගේන්න ඕනි පුතේ කොටු රූල් කොලය. ඒ වගේම පැන්සලක් මකනයක් අරගෙන එන්න. අද වගේම ටීචර් ප්‍රශ්න අහනවා. ඒ වගේමයි තෑගිත් ගෙනාවා. එහෙනම් ලෑස්ති නේද මගේ පොඩ ටික. තුන ශ්‍රේණියේ පුතාලා ඉගෙන ගන්නවා 999 වෙන සංඛ්‍යාව තෙක්. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලියන්න තප්පර 30ක කාලයක් හිමි වෙනවා. බලමුකෝ අපේ දක්ෂයෝ ටික උත්තර ඔක්කොම හරියයිද කියලා. මේ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. අංක 1 දාලා උත්තරය ලස්සන අකුරෙන් ලියන්න ඕනේ. ඊළඟට දෙවැනි සංඛ්‍යාව. මේ සංඛ්‍යාවෙත් සංඛ්‍යා නාමය ලස්සනට ලියන්න පුතේ. ලස්සනට අංක 3 දාලා මේ සංඛ්‍යාවෙත් සංඛ්‍යා නාමය ලියන්න. සංඛ්‍යා නාමය කියන්නේ සංඛ්‍යාව අකුරෙන් ලිවීම. සංඛ්‍යා නාමය පුතාලට දීලා තියෙනවා. හොඳින් අවධානයෙන් කියවන්න. සංඛ්‍යාව ලියන්න මේ 4 වෙනි ගාන. සංඛ්‍යාව කියන්නේ පුතේ සංඛ්‍යාංකය 35. ලියන්න බලන්න. ළඟට 203. 203. මතක නම් හිමි මතක් කරලා නිවැරදිව ලියන්න ඕනේ. අනිත් එක ඉලක්කම් එකින් එක ගෑවෙන්නේ නැති වෙන්න ඈඩ් කරලා ලස්සනට ලියන්න. කොටු රූල් කොලයක ලියනවා නම් ගොඩක් හොඳයි. ඊළඟ එක 560. ඊළඟට ලියන්න ඕනේ 987. 987 කියවමින් ලියන්න. අස්ථානය 10 අස්ථානය 1 අස්ථානය වෙන් කරමින් ලියන්න. තවත් ටිකක් වෙනස් අභ්‍යාසයක්. මෙම ඉලක්කම් වලින් සෑදිය හැකි විශාලම සංඛ්‍යාව සාදා ලියන්න. විශාලම සංඛ්‍යාව. මේ ඉලක්කම් 3ම යොදා ගන්න ඕනි පුතේ. ඊළඟට ලියන්න මේ ඉලක්කම් 3ෙන් සෑදිය හැකි
කුඩාම සංඛ්‍යාව. තුනම යොදාගෙන කවලම් කරලා ලියන්න පුළුවන් උත්තරය. පුතේ මේ දීලා තියෙන සංඛ්‍යාව 800ය. 800ට පෙර සංඛ්‍යාව ඉස්සරහිනුත් පසු සංඛ්‍යාව පිටුපස තියෙන හිස්තැනෙනුත් ලියන්න. 800ට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව පිටුපසින් තියෙන සංඛ්‍යාව. එහෙනම් දැන් අපි උත්තර බලමු. න රතු පාට පාට පැන්සලක් අතට. පළවෙනි එකට පිළිතුර මෙන්න මේ විදියටයි ලියන්නේ. අපි සංඛ්‍යාංකය දීලා තිබ්බා, සංඛ්‍යා නාමය ලිව්වේ. දහනවය. නමය නෙමෙයි, නවය. ඊළඟට 452. 452. බලන්න හරියට ලියලා තියෙනවද කියලා. ඊළඟට 901. 900 නෙමෙයි, 901. හතරවෙනි එක පුතේ සංඛ්‍යාංකය ලියන්න දීපු ගාන. 35. මෙහෙමයි ලියන්නේ. ඊළඟට 5වෙනි ගණන. 203. 203. සියස්ථානයට 2, 10ස්ථානයට 0, 1ස්ථානයට 3. ඒ වගේමයි 6වෙනි ගණනේ පිළිතුර 560. ඊළඟට 7වෙනි ගණන. 987. 8වෙනි ගණනට උත්තරය 920. අපි එතන තියෙන විශාලම සංඛ්‍යාව තෝරලා මුලින්ම ලියනවා. සියස්ථානයට ලියනවා 9. 900. ඊළඟට විශාලම සංඛ්‍යාව 2. 920. අවසානයේට බිංදුව. දැන් අපි බලමු කුඩාම සංඛ්‍යාව සාදන්නේ කොහොමද කියලා. එතන තියෙන ඉලක්කම් තුනෙන් කුඩාම සංඛ්‍යාව මුලින් තෝරගන්න. 1 තෝරගත්තා. ඊළඟට විශාල සංඛ්‍යාව 2. ඊළඟට තියෙන විශාල සංඛ්‍යාව 8. 128. ඊළඟට පුතේ 10වෙනි ගණන. 800ට පෙර සංඛ්‍යාව කීයද? 799. පසු සංඛ්‍යාව කීයද එතකොට? 801. හරියටම හරි. හරි වැරදි ලකුණු කරගන්න කොහේනම්? සංඛ්‍යා පසු සංඛ්‍යා ලිපීම හරිම වැදගත්. පුතාලට නිවැරදිව එක පේලියට හරියට 999 තෙක් ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේමයි පුතේ සංඛ්‍යා නාමය ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. දැන් එහෙනම් මගේ පුංචි දක්ෂෝ ටික 10න් කීයක් හරිද කියලා දාන්න බලන්න. යක් හරිද? ගණන් කරන්න හරි ගණන. වැරදුනා නම් දුක් වෙන්න ඕනේද? අනේ නැහැ, නැවත වාරයක් උත්සාහ කරන්න. පුතාලට පුළුවන්. මල තාත්තලත් එක්ක එකතු වෙලා ගණන් කරන්න පුරුදු වෙන්න. සංඛ්‍යා නාමය ලිවීම හුරු වෙන්න පුතාලගේ ගණිතය වැඩපොත උදව් කරගන්න පුළුවන්. අඩං අමතක නම් ඔන්න නැවත බලන්න ඕනේ. නැත්තම් කොහොමද 4 ශ්‍රේණියට යන්නේ නේද? එහෙනම් හරි වැරදි ගාන බැලුවනේ. දැන් බලමු ලැබෙන තෑගි මොනවද කියලා. එහෙනම් හැමෝටම රසම රස ටොෆි ටිකක් අරගෙන ආවා. ඊළඟ දවසෙත් හොඳට පාඩම් කරලා ලකුණු ගන්න ඕනේ. ටීචර් ගිහිල්ලා එන්නම්. ටීචර්ගේ චැනල් එක Subscribe කරලා තියාගන්න. එහෙනම් මගේ ආදරණීය පොඩු හැමෝටම ආයුබෝවන්.